මම කියන්නේ මේ සමාජ පරිණාමයේදී දේවල් වෙනස් වෙනවනේ. හැමදාම හැමදේම එක විදිහට තියෙන්නේ. අපි කන බොන හැටි, අපි අඳින පළඳින හැටි, අපි සිරිත් විරිත් මේ වගේ හැම දෙයක්ම වෙනස් වෙනවා. මම කියන්නේ ඒක නවත්තන්න බැරි කාරණාවක්. ඉතින් ඒක එහෙම වෙනවා. ඒක තමයි ඒක හැටි, මේ සමාජයේ හැටි, මේ ලෝකයේ හැටි. ඉතින් මෙහෙම වෙනස් වෙන සමාජයේ මාධ්‍ය, එදා මාධ්‍ය ගැන මම කිව්වා, මාධ්‍යත් වෙනස් වෙවි, වෙනස් වෙවි, වෙනස් වෙවි යනවා. සමාජයේ අර වෙනස් වෙන දේවල් ඉදිරියට තමයි ගොඩක් කලාවට යන්නේ. හැබැයි අවාසනාවකට වගේ අපේ රටේදී මේ මාධ්‍ය භාවිතාව ඉදිරියට නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. පසුපසට ශිෂ්ටාචාරයේ මුලට. ලෝකේ අපි මිනිස්සු පොදු මහා සමාජයේ එකතු වෙලා මිනිස්සු සංස්කෘතික කරනකොට, ශිෂ්ටාචාරයේ බිහි කරනකොට පොදු එකඟතාවයන් වලට එනවා. දැන් සාමාන්‍යයෙන් මිනිස්සු අපි, ඒ කියන්නේ පූර්වජ මිනිසා, අපිත් තාමත් එහෙමයි. අපේ අර යටිහිතේ තියෙන ආශාවන් වල තමයි තැන දෙන්නේ. අපි වෛරය, ලිංගිකත්වය, ලේ දකින්න මේ වගේ දේවල් වලට මිනිස්සු සාමාන්‍ය මිනිස්සු ආසයි, යටිහිත. හැබැයි ලෝකයේ මහා සමාජයේ මිනිස්සු, ආගම්, මේ දේවල් එකතු වෙලා පොදු සම්මුතියින් නීති රීති පද්ධතියක් මේ වගේ දේවල් හදාගෙන වඩා යහපත් සමාජයක්. එකිනෙකා මරා ගන්නෙ නැති, කා කොටා ගන්නෙ නැති, කන බොන කොට පිළිවෙලකට සිරිත් විරිත් අනුව කන බොන, මහපාරේ අර බල්ලෝ බලල් වගේ ලිංගික කටයුතු කරන්නේ නැති, ඒ වගේ සංස්කෘතියක් අපි නිර්මාණය කරගත්තා. හැබැයි වර්තමානයේදී ඊට පස්සේ ඒක එතනින් ගිහිලා අපි පිළිවෙලකට වැඩ කරගමින් ආවා. හැබැයි වර්තමානයේ මාධ්‍ය නැවත වතාවක් අපිව අරගෙන යන්නේ අන්න අර පැත්තට. මාධ්‍ය හරහා අපි බලනකොට අපිට ගොඩක් දේවල් මරපු මිනිස්සු මෙහෙම ලේ පිටින් අතපය නැහැ, කකුල් නැහැ, අපිට පෙන්නනවා. ඉතින් අපි යටිහිත ආශයකට තමයි. හැබැයි ජනමාධ්‍ය වේදින් විදිහට, ජනමාධ්‍ය ආයතනයක් විදිහට කිසිම අපිට අයිතියක් නැහැ ඒ වගේ දේවල් කරන්න. මොකද මම ඉගෙනගෙන තියෙන, මම අහලා තියෙන, අපි ක්‍රියාත්මක වුණු ජනමාධ්‍ය කියලා අපිට උගන්වපු දේවල් අනුව මම වටහා ගත්තේ ජනමාධ්‍ය කියලා කියන්නේ මිනිසාට ඉස්සරහින් ඉන්න ඕනේ, සමාජයේ ඉදිරියට ගෙනියන්න ඕනේ, එහෙම එකක්. හැබැයි එහෙම ජනමාධ්‍යයක් නම් මට මේ වෙනකොට අත්දකින්න, අත්විඳින්නට හැකියාව ලැබිලා නැහැ. මිනිසා, ඒ කියන්නේ මේ වෙනකොට ජනමාධ්‍ය කියලා කියන්නේ, ජනමාධ්‍ය වේදින් කියලා කියන්නේ මේ සමාජයේම පිළිවිඹුවා, මේ සමාජයේ ඉන්න ඒ මිනිස්සුම තමයි ඒ වගේ. එහෙම නෙමෙයි, ජනමාධ්‍ය කියලා කියන්නේ මිනිසාට මේ සමාජයේ ඉදිරියෙන් ඉන්න ඕන එක. එක්කෙනෙක්. ඒ වගේම තමයි අර මේ මොකද්ද, මුරබල්ලෙක් විදිහට ක්‍රියාත්මක වෙන්න ඕන කියලා කියන්නේ. එහෙම කතාවකුත් තියෙනවනේ, මුර කැල්ල කැපිලා ගිහිල්ලා තියෙන දැන්. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. ඉතින් ඔන්නෝම ජනමාධ්‍ය කියන එක පොදුවේ විනාශ වෙගෙන යනකොට මේ බොහොම වේගයෙන් පිරිහෙමින් යන ආකාරය තමයි අපිට දැක ගන්නට තිබෙන්නේ. දැන් අත කාලේ අපි දකින්නේ ගොඩක් වෙලාවට නිවුස් නෙමෙයිනේ. අපි දකින්නේ ගොසිප්. නිවුස් වල තියෙන ගොසිප්. මැරිච්ච ඒවා, හැප්පෙන ඒවා, කපන කොටන ඒවා, අත්අඩංගුවට ගන්න ඒවා බොහොම ප්‍රහර්ෂාත්මකව තමයි ඉදිරිපත් කරන්නේ. හරි වින්දනයක් ලබා දෙන විදිහට තමයි ඒක ටෝන් එක පවා හදාගෙන තියෙන්නේ. කියන අයගේ පවා ටෝන් එක හදලා තින්නෙත් ඒ වගේ. ඒ වගේ රස කර කර තමයි කියන්නේ. ඉතින් හරි ආසයි අනුන්ගේ ලිංගික චර්යාවන් ගැන කීමෙන් කුණු අවස්සනවා. එතකොට මිනිසාගේ අවිඥානික ආශාවන් තමයි ගොඩක් වෙලාවට මේ මාධ්‍ය වාර්තා තුළ ආමන්ත්‍රණය කරන්නේ. අඩු වැඩි වශයෙන් ඒවා සංතෘප්ත කිරීම සඳහා තමයි මාධ්‍ය මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. ඉතින් එතකොට මේ දැන් එන ප්‍රශ්න තමයි, එතකොට ඉස්සර මාධ්‍ය ගැන කෝ, දැන් මාධ්‍ය ගැන මං කියන. දැන් ඉස්සර මාධ්‍ය ගැන මට මෙන්න මෙහෙම, මට යාළුවෙක් හම්බුණා මේ ළඟදී. යාළුවෙක් හම්බෙලා හුඟ කාලෙකට පස්සේ හම්බුණා. යාළුවා මට කිව්වා, "හලෝ මචං, කොහොමද? ඔය කාලෙකින් නේද දැක්කේ මේ අවුරුදු කොච්චර කාලෙකින්ද?" කියලා මගේ දියා මෙන් බලාගෙන ඉඳලා කියනවා, "ඉස්සර නම් ඔබ හරි කැතයි" කියලා. එදරවට පුංචි සන්තෝෂයක් ආවා. දැන් එනම් පොඩ ලස්සන වෙලා වගේ ඇතිනේ කියලා. කාර මාත් පොඩ ආඩම්බරින් hina වෙනකොට එහෙනම් දැන් ඔබ වස කැතයි කියලා. ඒ වගේ තමයි මාධ්‍ය. එහෙම තමයි වෙලා තියෙන්නේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය. කැතයි දැන් වස කැත වෙලා තියෙනවා.